සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිංගත්නි මේ පටිච්ච සම්පාද විග්‍රහය ධර්මයේ එන සංඛාර පිළිබඳව ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ දේශනා කරන්න. මේ සූත්‍රය සංඛාර උපපට්ටි සූත්‍රය. සංඛාර උපපට්ටි සූත්‍රය. සංඛාරයක් හිතේ උපදිනවා. මේ ඉපදෙන සංඛාර පිළිබඳව විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. දැන් ඔබ කවුරුත් අහලා තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. මේක තේරුම් නොගත්ත කෙනෙක් මේ සංඛාර උපද්දවා ගන්නවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ එදා ශ්‍රාවකයන්ට දායකයන්ට මේ සංඛාර උපද්දවා ගැනීම යම් යම් ආකාරයන් එදත් තිබුණා. අද ඒක ඊට වඩා බොහොම තද බල ලෙස බහුල ලෙස තියෙනවා. 99.9%ක්ම අද සංඛාර උපද්දවා ගන්නවා. ඒ වගේම එදත් බොහෝ දෙනෙක් මේ සංඛාර උපද්දවා ගත්තා. ඒ නිසා තමයි මේ සංඛාර උපපත්ති සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සංඛාර උපපත්ති සූත්‍රයේ. මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩවාසය කරන කාලෙක. ඒවම් මේ සුතන් ඒකන් සම්යම් භගවා සාවට්‍යයන් විහෙරටි ජේතවනේ අනාට පින්ඩිකල් සාරාමේ තත්්‍රකෝ භගවා බික්කු ආමන්තේසි බික්කෝ බික්කුණේ ස්‍රී උපනක් පිරිස විසියෙහි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුව දේශනා කරනවා සංඛාර උපපත්තිවෝ භික්කවේ දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති. මේක හොඳට අහගන්න තේරුම් ගන්න මේ අනුව කටයුතු කරන්න කියලා. ඒ අනුව එතනීතිය සිවුවනක් පිරිසට බික්කු බික්කුණේ උපාසක උපාසිකා සිවුවනක් පිරිසටම බුදුහාමුදුරුවෝ මේ සංඛාර උපපත්ති සංඛාර උපපත්ති එහෙමනම් සංඛාරයක් උපදින ආකාර 20ක් විතර විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ බුද්ධ ශ්‍රාවකයන්ට දේශනා කළේ ඉද භික්කවේ භික්කු සද්දාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ත්‍යාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති. දැන් මේ බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ඒ බුද්ධ ශ්‍රාවකයෝ සද්ධාවන්තයෙන් වෙලා තියෙනවා. සද්දාය සමන්නාගතෝ හෝති සීලේ පිහිටලා කටයුතු කරනවා. සීලේන සමන්නාගතෝ හෝති සුත ඥානය සුතමේ ඥානය ලැබිලා තියෙනවා. සුතේන සමන්නාගතෝ හෝති ත්‍යාගේන අත්හැරීමේ චේතනාව තියෙනවා. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. එහෙම ඒ සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා මේ තියෙන ආර්ය ශ්‍රාවකයෙක් වුණත් තස්ස ඒමං හෝති
ඒව තියෙන කෙනෙක් වුණත් අහෝ වතාහං කායස්ස බේදා පරම්මරණ යම් ආකාරයක තමන් මිය පරලෝ යන බව තේරුම් ගත්තාම මේ මිය පරලෝ යන අවස්ථාවේ යම් ආකාරයකට යම් කෙනෙකුට මේ සංකාරයක් ඉපදුනත් හිටේ. කට්ටිය මහාසාගානං සාභ්‍යටන් උප්පජ්ජයෙන්ට. මේ කට්ටිය කියන්නේ රජකුලේ. රජකුලේක ඉපදුනොත් මේ තමන් මේ පින්කං කරලා මේ යහපත් චේතනාවක් ඇතුව යහපත් විදියට ජීවත් වෙලා සීල සමාධි ප්‍රඥා ඇතුව කටයුතු කරලා කොයි විදියෙන් හරි ඒ කට්ටිය මහාසාලානං කිව්වේ රජකුලේ. රජකුලේක ඉපදුනොත් හොඳයි කියන අහෝ වතාහං කායස්ස බේදා පරම්මරණ. මම කාබුන් මරණින් මතුවෙහි කැත්කුලෙහි රජකුලෙහි මහාසාල කුලයෙහි ඉපදීමක් ලැබුණොත් හොඳයි කියලා, උපන්නොත් හොඳයි කියලා පුණ්‍යාභි සංකාරයක් නිසා චේතනාවක් ඇති වෙනවා. එහෙම ඇති වුණොත් තස්ස එහි ප්‍රතිඵලයක් හැටියට තේ සංකාරාච විරාගාච ඒවං භාවිතා බහුලී කතා. ඒ සංකාරය නිතර නිතර භාවිතය කිරීම නිසා ඒ පුද්ගලයාට අර සංකාර උප්පත්තියක් ලබනවා. ඒ අනුව ඒවං බහුලී කතා තත්ත්වපත්තියා සංවත්තති අයම් භික්කවේ මග්ගෝ අයම් පටිපදා තත්ත්වපත්තියා සංවත්තති. මේකත් ඒ පුද්ගලයාට අර රජකුලයක මතුවට ඉපදෙන්නට මේ සංකාර හේතු වෙනවා. නිවන වැහෙනවා. මේක තමයි දැන් අපි ඔබ කවුරුත් අහලා තියෙනවා මේ බුද්ධ දේශනාවේ මේ පුඤ්ඤාභි සංකාර, අනුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර කියලා කොටස් තුනක්. මෙතෙන්දී දැන් මේ බුද්ධහාමුදුරුවෝ දේශනා කරන්නේ බුද්ධ ශ්‍රාවකයෝ සද්ධාය සමන්නාගතෝ, සීලේන සමන්නාගතෝ, සුතේන සමන්නාගතෝ, චාගේන සමන්නාගතෝ, පඤ්ඤාය සමන්නාගතෝ. මේ අය අපුඤ්ඤාභි සංකාර කරන්නේ නැහැ. මේ අය කරන්නේ පුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර කළත් ඒ කෙනෙකුට යම් ආකාරයකට මේ නිවැරදි ධාම තේරුම් නොගත් කෙනෙකුට අර මිය පරලෝ යන අවස්ථාවේදී හිතට බයක් ඇති වෙනවා. මම ආයි කොහේ ඉපදෙයි කියලාද කියලා දන්නේ නැහැ කියලා. ඒ අනුව මේ කට්ටිය මහසාල කැට් කුලයක, එහෙම නැත්නම් රජ කුලයක බොහොම රජ සැප සිටු සැප ඇතිව ඉපදුනොත් හොඳයි කියලා සංකාර උපතක් ලැබෙනවා. ඒ අනුව තස්ස එහි ප්‍රතිඵලයක් ඇටියට විහාරාච ඒවං භාවිතා. ඒක නිතරම ඒ විහරණයෙන් කටයුතු කරනවා. භාවිතා බහුලී කතා තත්ත්වපත්තිය. ඒ සංකාර උප්පත්තිය බහුලව මෙනෙහි කරන නිසා නිතරම දැන් අද වුණත් බොහෝ අය මේ පින්කම් කරලා මේ සද්ධා සීල සුත මේ වගේ දේවල් තියෙනවා. බොහෝ මහණුන් අයත් ඒ වගේම පෘථග්ජන පුද්ගලයොත් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හරියට තේරුම් ගත්තේ නැති අය පුණ්‍යාභි සංකාර කරලා හිතනවා අදට වඩා හෙට, එහෙම නැත්නම් මතු මේ ජීවිත කාලයට පස්සේ එන ජීවිත කාලයේ රජ කෙනෙක් වුණොත් හොඳයි, රජ සැප සිටු සැප ලැබුවොත් හොඳයි කියලා. ඒ අනුව ඒ චේතනාව ඇති වෙනවා. ඒ චේතනාව තමයි අර සංකාර උප්පත්තිය. ඒ චේතනාව බහුලී කතා. ඒවම් භාවිතා බහුලී කතා. බහුලව ඒක මෙනෙහි කරනකොට ඒ අනුව මග සැදෙනවා, සකස් වෙනවා. මග්ගෝ අයම් භික්කවේ මග්ගෝ අයම් පටිපදා තත්ත්වපත්තිය සංවත්තති. ඒ පිළිවෙත අනුව, ඒ මාර්ගයට අනුව ඒ පුද්ගලයා අර තමන් කටයුතු කළ පුඤ්ඤාභි සංකාර අනුව පුඤ්ඤාභි සංකාර උපාදානය කරගෙන
මේ කැත්කුලයක සක්ත්‍රියකුලයක රජකුලයක ඒ පුද්ගලයා උපද ලබනවා. ඒ පුද්ගලයට නිවනක් නෑ. මනුස්සයෙක් වෙලා නැවට උපදිනවා සුගති ලෝකයක කාම ලෝකයක රජකුලයක උපත ලබනවා. දැන් මේක අද බොහොම බහුලව තියෙනවා. දැන් බුදුහාමුදුරන් කාලෙත් මේ තත්ත්වය තිබිලා තියෙනවා. ඊට පස්සේ දෙවැනි අවස්ථාව පුනජ පරම්භිකවේ බික්කු නැවතත් බික්කු මේ උපාසක උපාසිකා මහනමේන සිව්වරක් පිරිසටමයි බික්කවේ කියලා බුදුහාමුදුරු ආමන්ත්‍රණය කළ තියෙන්නේ. බික්කු මෙතෙන්දි දෙවැනි අවස්ථාවෙත් බික්කු සද්ධාය සමන්නාගතෝ සීලය සමන්නාගතෝ සුතේන සමන්නාගතෝ චාගේන සමන්නාගතෝ පඤ්ඤාය සමන්නාගතෝ හොති තස්ස හේවං හොති අහෝ වතාහං කායස්ස බේදා පරම්මරණා බ්‍රාහ්මණ මහාසාලංවා ගහපති මහාසාලංවා සාව්‍යතං උප්පජ්ජයන්ත. අර පළවෙනි අවස්ථාව කිව්වේ රජකුලයක ඉපදුනොත් රජ වෙලා ඉපදුනොත් හොඳයි කියලා. දැන් මෙතන අර බ්‍රාහ්මණයෙක් වෙලා සිටුවරයෙක් වෙලා ගහපතියෙක් වෙලා රජසැප සිටුසැප ලැබුණොත් හොඳයි කියලා ඒ පුද්ගලයා සංකාර උප්පත්තියක් සංකාරයක් උපද්දවා ගන්න. ඒ අනුව තං චිත්තං අදිත්තාති තං චිත්තං භාවේති තස්සතේ සංකාරාච විහාරාච එවං භාවිතා බෞලී කතා. ඒ අනුව ඒ පුද්ගලයා දෙවෙනි අවස්ථාවේ අර මරණ මොහොතෙත් මියන මොහොතෙත් මේ පුඤ්ඤාභි සංකාරය ඒ පුද්ගලයා මේ බුදුහාමුදුරුවෝ කියන පුද්ගලයා සද්ධාවක් තියෙනවා, සද්ධා සමන්නාගතෝ සීලේන සමන්නාගතෝ සුතේන සමන්නාගතෝ චාගේන සමන්නාගතෝ පඤ්ඤාය සමන්නාගතෝ නිවන් දකින්නට අවශ්‍ය මූලික කරුණු තියෙනවා. තිබුණට ඒ පුද්ගලයාට මොන හේතුවක් නිසා හෝ පරම්මරණ කායස්ස බේදා මිය පරලෝ යන අවස්ථාවේ අර බ්‍රාහ්මණ මහාසාල කුලයක ගහපති මහාසාල කුලයක ඉපදෙන කැමැත්තක් සංකාර උප්පත්තියක් හිතේ උපදිනවා. ඒ අනුව ඒ පුද්ගලයා ඒ මෙනෙහි කරන අනුව තමන් කරපු පින්කම අනුව ඒක ප්‍රාර්ථනා කරනවා, ආයාචනා කරනවා, ඒවම් භාවිතා බෞලී කතා. ඒ අනුව ඒ පුද්ගලයා අර බ්‍රාහ්මණ මහාසාල කුලයක හරි ගහපති මහාසාල කුලයක හරි උපත ලබනවා. මේකත් අර පුඤ්ඤාභි සංකාර නිසා. දැන් සතර කුලයක් තියෙනවනේ. කට්ටිය රජ කුලය, බ්‍රාහ්මණ කුලය, ගාපති සිටු කුලය. ඒ තුනේ තමයි ඉපදෙන්න පින්කමක් කරලා යම් කිසි කෙනෙක් අර රජ සැප සිටු සැප බලාපොරොත්තුවෙන් ලැබෙන්නේ. ඒ අනුව ඒ පුද්ගලයා ඒ කුලයක ඉපද ලබනවා. ඒ එහෙම ඒ කුලයක අර බ්‍රාහ්මණ කුලයක හෝ ගාපති මහාසාල කුලයක හෝ උපදින්නට හේතුව මෙන්න මේ වගේ පින්කම් කරලා ඒ පුද්ගලයා සීල සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා කියනවා. තිබුණත් ඒ පුද්ගලයාගේ අවසාන මොහොත චේතනාව අර සංකාර උප්පත්තිය නිසා ඒ පුද්ගලයා ඉපදෙන්නේ නැවත ඉපදෙනකොට අර බ්‍රාහ්මණ කුලයක හෝ මහාසාල කුලයක. ඔබ අදත් ඔය හොඳට තේරුම් ගන්න පුළුවන්. මේක දෙවැනි අවස්ථාව. තුන්වැනි අවස්ථාව තාම මේ පින්කම් කරලා පුනිච පරම්භිකවේ බික්කු සද්ධාය සමන්නාගතෝ සීලේන සමන්නාගතෝ සුතේන සමන්නාගතෝ චාගේන සමන්නාගතෝ පඤ්ඤාය මේ කියන අවස්ථා ගණනාවක් තියෙනවා. මේ හැම අවස්ථාවකම බුදුහාමුදුරුවෝ කියන්නේ මේ බික්කු බික්කු කියන්නේ මහණමේන උපාසක උපාසිකා සිව්වනක් පිරිසම ඒ පුද්ගලයෝ සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා තියෙනවා. එහෙම තිබුණට ඒ පුද්ගලයාට දැන් මේ තුන්වෙනි අවස්ථාවේ එහෙම පුද්ගලයාත් තස්ස සුතං හෝති. දැන් මෙතෙන්දි ඒ පුද්ගලයා සුතං හෝති අහලා තියෙනවා. මේ ඇත්ත වශයෙන්ම
මේ දෙව් සැප මිනිස් සැපට වඩා හොඳයි කියලා. එතුන්වෙනි අවස්ථාවේ තස සුතං හෝති චාතුම් මහරාජිකා දේවා දීගායුකා වන්නවන්තෝ සුක බහුලාති තස්සඒවන් හෝති. ඒ පුද්ගලයට අර ආගම්වල අදත් බොහෝ ආගම්වල අපේ බුද්ධාගමෙන් අනික් දේවාගම්වලත් හැම තැනකම කියනවා මේ චාතුම් මහරාජිකය දේවා දීර්ඝායුසයි දීර්ඝායුකං වන්නවන්තෝ සුක බහුලයි. බොහොම සැප ලබන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයා තුළ සංකාර උපතක් ලබනවා. මම මේ මිය පරලෝකීය අවස්ථාවේ කායස බේදා පරම්මරණ ඒ අවස්ථාවේදී අර චාතුම් මහරාජිකේ ඉපදුනොත් හොඳයි කියලා එක සංකාර උපතක් හිතේ ලබනවා. ඒ අනුව අහෝ වතාහං කායස බේදා පරම්මරණ චාතුම් මහරාජිකානන් දේවානන් සහපිතං උප්පජ්ජන්ති. ඒ පුද්ගලයා ඒ සංකාර උප්පත්තිය නිසා චාතුම් මහරාජිකේ උපත ලබන්නට ඒ සංකාරී උපදිනවා. හැබැයි ඒ පුද්ගලයා අර සද්ධාවෙන් කටයුතු කරනවා, සීලය සමන්නාගතෝ, සුතේන සමන්නාගතෝ, චාගේන සමන්නාගතෝ, පඤ්ඤාය සමන්නාගතෝ. එහෙම තියෙනවා වුණාට ඒ පුද්ගලයා තුළ සංකාරයක් උපදිනවා. අර චාතුම් මහරාජික දිව්‍යතලය බොහොම දීර්ඝායුෂ තියෙනවා, වර්ණවන්තෝ සුඛ බහුලාති, බොහොම බහුලව සැප තියෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ තුළ හිතේ චිත්තං දහති, සෝතං චිත්තං දහති, තං චිත්තං අදිට්ඨාති. යම් වේදනාවක් ආව සුඛ වේදනාව දහති කිව්වේ ඒ චාතුම් මහරාජිකේ තියෙන සැප ලබන කැමැත්තක් තදින්ම මුල් බෑගත්තා. ඒ අනුව තං චිත්තං අදිට්ඨාති. ඒ අනුව හිතේ ඇති වුණා මේ නිවන් දකින්නට වඩා හොඳයි මේ චාතුම් මහරාජිකේ සැප විඳින්න ගියොත් කියලා. ඒක අද උගන්වනවා මේ බුද්ධාගමේ. ඒ වගේම අනිකුත් සියලු දේවාගම්වල උගන්වන්නේ මිනිස් ලෝකෙට වඩා දිව්‍යතල හොඳයි කියලා. ඒ අනුව හැම කෙනෙක් තුළම අර ධර්මයේ හරියටියට නොදන්නා තේරුම් නොගත්ත පුද්ගලයන් තුළ බොහොම තදින්ම මුල් බැහැගන්නවා මේ චාතුම් මහරාජිකා දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලාත්. ඒ වගේම අද වෙනකොට නම් අර අච්චරි අද්භූත සූත්‍රයේ මේකට මේ සූත්‍රයට එහා පැත්තේ ඊගාව තියෙන සූත්‍රයේ තියෙන්නේ අච්චරි අද්භූත සූත්‍රයේ සියලුම බෝසත්වරු අර ජාතුම් මහරාජිකේ එකතු සිටේ උපත ලබනවා. ඒ තැන්වල උපත ලබන්නේ ඒ වගේ බොහොම බෝසත්වරු, ඒ වගේ බොහොම පින්කම් කරපු අය. ඒක නිසා තමනුත් ඒ තැන උපදිලා ඊගාවට නිවන් දකින්න කල්පනා කරනවා. කල්පනා කරලා ඒක අර චිත්තං දහති, චිත්තං අදිට්ඨාති, තං චිත්තං භාවේති. ඒ අනුව කටයුතු කරනවා. මේ කටයුතු කිරීමත් සමග එහි ප්‍රතිඵලයක් හැටියට ඒ පුද්ගලයාගේ සංකාරය අර චාතුම් මහරාජිකේ දෙව්සැප බලාපොරොත්තුවා. ඒ අනුව ඒවම් බෞලී කතා තත්රූපත්තියා සංවත්තති අයම්භිකවේ මක්ගෝ අයම් පටිපදා තත්රූපත්තියා සංවත්. ඒ අනුව ඒ පුද්ගලයාගේ හිතේ දැඩිව මේ නිවන වැහෙනවා. නමුත් ඒ පුද්ගලයා හිතේ ඒ පුද්ගලයා නිවන් දකින්න අවශ්‍ය සීල සද්ධා, සීල සුත, ත්‍යාග, පඤ්ඤා තියෙනවා. තිබුණට ඒ පුද්ගලයාගේ හිතේ අවසාන වශයෙන් අර චාතුම් මහරාජික සැප ලබන කැමැත්තක් ඇති වෙලා ඒ සංකාර සිතක් ඒ පුද්ගලයාගේ හිතේ ඇති වෙනවා. බෝසත්වරු මෙතන උපත ලබනවා. ඒ වගේ එතන අච්චරියයි අද්භූතයි, බොහොම සුඛ බහුලයි මේ වගේ කියලා තියෙනවා, අහලා තියෙනවා. එවන් මේක කියලා තියෙනවා පැහැදිලිවම මේ වගේ තස්ස සුතං හෝති මේ වගේ කියලා තියෙනවා. දැන් අද හැම ධර්ම දේශනාවකම ඔය සම්මතයෙන් එන මේ දෙව් සැප වර්ණනා කරනවා.
මේ බෝසත්වරු දිව්ලෝකේ ඉඳල තමයි එන්නේ. අර ආචරිය අද්භූත සූත්‍රය. ඉතින් ඒක නිසා ඒ තැන්වලට ඒ තැනක ඉපදෙන්න ඉබේම හිතේ දැඩි ආසාවක් කැමැත්තක් සංකාරයක් උපත ලබනවා. සංකාරයක් ඉපත ලැබුණාම ඒ පුද්ගලයා චාතුම් මහරාජිකේ උපදිනවා, නිවන් දකින්නේ පැත්ම තුළ. ඒකයි මේ සංකාර පුඤ්ඤා අභි සංකාර කිව්වේ. ඊළඟට තාම මේ පුඤ්ඤා අභි සංකාර අර කැත්කුලේ රජකුලේ බ්‍රාහ්මණ මහාසාල කුලේ ග්‍රහපති මහාසාල කුලේ උපදින්නේ පින්කම් කරලා. මේ චාතුම් මහරාජිකේ ඊගාවට කියනවා, චාතුම් මහරාජිකේට පස්සේ කියනවා, තාවතින්සා දේවා, යාමා දේවා, තුසිතා දේවා, නිම්මාන රති පරිනිම්මිත වසවත්ති. දිව්‍ය ලෝක හයක් තියෙනවා, කාම ලෝක, සුගති ලෝක හයක් තියෙනවා. මේ හයෙම උපත ලබන්නේ ඒව පිළිබඳව යම් ආකාරයක මේ සංකාර උප්පත්තියක් හිතේ මුල් බෑ ගන්න උන ලැබෙන්න ඕන. මේවා පිළිබඳ අහලා තියෙනවා, තස්ස සුතං හෝති. දැන් මේ සම්මත ආගමේ නොයෙකුත් කතාවල නොයෙකුත් අතීත ඔය සාහිත්‍යයේ සංස්කෘතියේ මේ දේව තලවල තියෙන සැප පිළිබඳව අහලා තියෙනවා. ඒ නිසා මේක මේ වගේ දේවල් මේ දේව ආත්මවල දීර්ඝායුෂ ලැබෙනවා. වර්ණවන්තෝ සුඛ බහුලාති. බොහොම සැප තියෙනවා. දෙව් සැප මේ මිනිස් සැපට වඩා හොඳයි. ඒක නිසා මිනිස්සු කෙරෙහි ඇත්ත වශයෙන්ම මේ ධර්මය හරියට තේරුම් නොගත්ත, ආර්ය තත්ත්වයට පත්තු නොවු ආර්ය පරිදේශනයක් තේරුම් නොගත්ත, අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගත්ත නැති, ඒ දෙව් සැපත් නිච්ච නෑ අනිච්චං, ඒ දෙව් සැපත් සුඛ නෑ දුක්ඛං, ඒ දෙව් සැපත් අවසන් වෙනවා, ඒ දෙව් සැපත් අත්ත නෑ අනත්තං. මේක තේරුම් නොගත් අය කල්පනා කරනවා මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං හරියට තේරුම් නොගත් අය හිතනවා දෙව් සැප වටිනවා කියලා. ඒ අනුව සංකාර උපතක් ලැබෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා ඊගාව උපත පරම්මරණ කායස බේදා පරම්මරණ ඒ පුද්ගලයා ඒ දෙව්තලයක උපත ලැබෙනවා. කොහෙද? අර තාවතින්සය, තුසිතය, යාමිය, ඒ වගේම නිම්මාන රති පරිනම්මිත වසති, මේ වගේ අර චාතුම් මහරාජයේ වගේම හයක් දෙව්ලෝක හයක් තියෙනවා. මේ දෙව්ලෝක හයේම ඉපදෙන පුද්ගලයෝ මේ පුඤ්ඤාභි සංකාර කරනවා. ඒක තමයි අර කැත්කුලේ, ශාක්‍ය කුලේ, බ්‍රාහ්මණ කුලේ, ගහපති කුලේ වගේම මේ දිව්‍ය ලෝක හයත් උපත ලබන්නේ මේ සංකාර උප්පත්තියක්. මෙන්න මේක තමයි සබ්බේ සංකාරා. මේක පුඤ්ඤාභි සංකාර. පින්කම් කරන්න ඕනේ, නැතුව හරියන්නේ නැහැ. මේක බැරි වෙලාවට අපුඤ්ඤාභි සංකාර කරනවා නම් මේ තැන්වල ඉපදෙන්නේ නැහැ, සතරපායි ඉපදෙන්නේ. නමුත් මේ පුඤ්ඤාභි සංකාර කරලා මේ ඉපදෙන තැන් බොහොම පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊගාවට පුනජවරම් භික්කවේ භික්ඛු සද්දාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ, සුතේන සමන්නාගතෝ, චාගේන සමන්නාගතෝ, පඤ්ඤාය සමන්නාගතෝ. මේ කියන හැම තැනකම බුදුහාමුදුරුව මේ කියන්නේ මේ පුද්ගලයා බුදුහාමුදුරුවන්ගේ බණ අහලා සද්දා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා ඒ ගුණයන් තියෙනවා. මේ ගුණයන් තියෙන පුද්ගලයා තමයි මේ පුඤ්ඤාභි සංකාර කරලා මේ තැන්වලට යන්නේ. ඊළඟට පුනිජ පරම්භිකවේ ඒ සද්දා සමන්නාගතෝ, සීල සමන්නාගතෝ, සුත ත්‍යාග, පඤ්ඤා සමන්නාගතෝ, තස්ස සුතං හෝති. ඒ පුද්ගලයා මෙන්න මෙහෙම එකක් අහලා තියෙනවා. සහස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වන්නවා සුඛ බහුලෝති. මේ සහස්සෝ බ්‍රහ්මා, මේ බ්‍රහ්මතල තියෙනවා අර දිව්‍ය තලවලටත්, මනුෂ්‍ය තලවලටත්, අර කැත්කුලයට, බ්‍රාහ්මණ කුලයට, ග්‍රහපති කුලයට, රජසිටු වලට වඩා, දෙවියන්ටත් වඩා මේ බ්‍රාහ්මණ මේ බ්‍රහ්මත්වයටපත් වුණාම
සහස්සෝ බ්‍රහ්මා දීගායුකෝ වන්නවා සුක බහුලු. අ දෙවියන්ටත් වඩා සුක බහුලයි සැප බහුලයි. ඒක ඉන්ද එහෙම අහල තියෙන පුද්ගලයෝ ඒ අනුව කටයුතු කරනවා. ඒ පුද්ගලයා බ්‍රහ්මා සහස්සින් ලෝකධාතුන් එරිට්වා මේ බ්‍රහ්මයෙක් වුණාම මුළු ලෝකධාතුයේම අපිට සැරිසරන්න පුළුවන් බලන්න පුළුවන් එරිට්වා අධිමුච්චති විහරති ඒ පිටත්ව සත්තා උප්පන්නා ඒ උපදින ඇටි දකින්න පුළුවන් පුරිසෝ ඒකං ආමණ්ඩං රත්තේ කරිත්වා පච්චවෙක්කෙය. ඒ අනුව අර දෙවියන්ටත් වඩා රජවරුන්ටත් වඩා ඉහළ තත්ත්වයට සියලු දේ සස්ස සහත්ත හැම තැනකම බලන්න පුළන් ලෝක ධාතුන් චරිත්වා අධිමුච්චං විහරති. ලෝකධාතුව හැම දැනම යන්න පුළුවන් කියලා අහලා තියෙනවා. මේවා අහපු දේවල් මේවා සිද්ධ වෙන දේවල් නෙමේ. මේවා සුතං තස්ස සුතං හෝති මේව අහලා තියෙනවා කියලා තියෙනවා. කවුරුත් අත්විඳලා නැහැ මිනිස්සු. නමුත් මේවා අහලා තියෙනවා. මෙන්න මේ වගේ බ්‍රහ්මත්වයට පත් වුණාම මෙන්න මේ වගේ මේ හැකියාවන් ශක්තියින් ලැබෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා අර සංකාර උපතක් ලබා ගන්නවා. මේ බ්‍රහ්මත්වයට පත්වෙන එක හොඳයි කියලා. ඒ අනුව කටයුතු කරනවා. අහෝ වතාහං කායස වේදා පරම්මරණ සස සහසහස්ස බ්‍රහ්මනෝ සාව්‍යතං උප්පජ්ජේ. ඒ අනුව ඒ බ්‍රහ්මත්වයට පත්වෙනවා. බ්‍රහ්මත්වයට පත්වීම සඳහා ඒ අනුව සෝතං චිත්තං දහති තං චිත්තං අදිත්තාති චිත්තං භාවිති. ඒ අනුව ඒ සඳහා ඒ පුද්ගලයා කටයුතු කරනවා. ඒ අනුව ඒ පුද්ගලයට මඟ පෑදෙනවා අර බ්‍රහ්මත්වයට පත්වෙන්න. මෙන්න මේක අර පුඤ්ඤාභි සංකාර නෙමේ, අනිංජ අභි සංකාර. එතකොට මේ බ්‍රහ්මත්වයට පත්වෙන එක අනිංජ අභි සංකාර නිසයි වෙන්නේ. ඒ පුද්ගලයා ධ්‍යානයකුත් ලබනවා. ඊළඟට ඊළඟ පියවර ගණනාවකම තියෙන්නේ පුණිජ පරම්භික වේ බික්කු සද්දාය සමන්නාගතෝ හොතේ. මේ මිනිස්සු ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝ, මහණ මෙහෙණ, උපාසක උපාසිකා සිව්වණක් පිරිසමයි මේ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්නේ. බණ අහලා සද්දාය සමන්නාගතෝ, සීලේන සමන්නාගතෝ, සුතේන සමන්නාගතෝ, චාගේන සමන්නාගතෝ, පඤ්ඤාය සමන්නාගතෝ. ඒ අනුව තස්ස මේ ශ්‍රාවකයා අර මේ බ්‍රහ්මත්වයේ තියෙනවා රූපී බ්‍රහ්මතල ගණනාවක්. ඒ රූපී බ්‍රහ්මතල පංච සහස්ව බ්‍රහ්මා දීගායුකෝ වන්නවා. මේක තියෙනවා දී සහස්සෝ, තිය සහස්සෝ, චතු සහස්සෝ, පංච සහස්සෝ. මෙම බ්‍රහ්මතල තියෙනවා රූපී බ්‍රහ්මතල. ඒ බ්‍රහ්මතලයක පිළිබඳව සංකාර උප්පත්තියක් ලබනවා. සංකාරයක් උපත ලබනවා. කැමැත්තක් ඇති වෙනවා. ඉතේ ඒ අනුව ලෝක ධාතුන් ඒ බ්‍රහ්මතලවලදී ලැබෙන සැප පිළිබඳව කොහෙන් හරි අහගන්න දැනගන්න ලැබෙනවා. ඒ සැප විඳීමේ කැමැත්තක් ඇති වෙනවා. එතෙන්ට හිත යනවා. ඒ අනුව උපාදානය කරගන්නවා. උපාදානය කරගෙන ඒ පුද්ගලයා මේ රූපී බ්‍රහ්මතලයක උපත ලබනවා. ඒකත් අර අනිංජාභි සංකාරයක්. මේ වගේ රූපී බ්‍රහ්මතල ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව කියනවා. ඊළඟට තියෙනවා පුණ්‍ය පරම්භික වේ බික්කු නැවත ඒ පුද්ගලයා තුල සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා තියෙනවා. ඒ පුද්ගලයා මේ දස දහස්සී ලෝක ධාතුන් එරිට්වා අදිමුච්ඡං විහෙරති. ඒ බ්‍රහ්මත්වයට පත් වුණාම ලැබෙන ඒ සැප පිළිබඳව අහලා තියෙනවා. කාගෙන් හරි අහලා තියෙනවා. ඒ ඇහුවීම නිසා ඒ බ්‍රහ්ම සැප විඳීමේ කැමැත්තක් ඇති වෙනවා. අර මහා බ්‍රහ්මයා වෙන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා අර සංකාර කරනවා මහා බ්‍රහ්මත්වය මහා බ්‍රහ්මයාගේ තත්ත්වයට පත් වෙන්න. ඒ අනුව අර දස සහස්ස මහා බ්‍රහ්මුණු සාව්‍යතං උප්පජ්ජಂತಿ. මහා බ්‍රහ්මයා වෙලා උපන්නේ කැමැත්තක් ඇති වෙනවා.
ඒ අනුව සෝතන් චිත්තන් දහති තංචිත්තන් අධිත්තාති තංචිත්තන් භාවේති තසතේ සංකාරාච විහාරාච ඒවම් භාවිතා ඒවම් බෞලී කතා තත්රූපත්තිය. ඒ පුද්ගලයා අර මහා බ්‍රහ්මයා වෙන්න කැමැත්තක් ඇති වෙලා මහා බ්‍රහ්මයා බවට පත්වෙනවා. ඊළඟට කියනවා මේ පුද්ගලයා ඊටත් එහා ගිය නැවතත් පුණජ පරම්භිකවේ බික්කු ඒ පුද්ගලයා සද්ධා සීල සති ඒවා ඔක්කොම තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා. මේ පුද්ගලයාට තියෙනවා මේ ඊටත් එහා ගිය යම් ආකාරයක මේ නිවන කියලා බැරදිලා තේරුම් ගත්ත නෙක්කන් ජම්බෝධනන් දක්ක කම්මාර පුත්ත උක්කාම සුගල රම්පල පන් පාණ්ඩු කම්බල අර සෛලාසනය තියෙන තත්ත්වයට පත්වෙන්න ඒ විදියට කැමැත්තක් ඇතිවෙනවා. ඒ කැමැත්ත ඇති වෙලා එතනත් සංකාරයක් උපදනවා. ඒ අනුව එතන ඉපදෙන්නටත් ඒ පුද්ගලයා තුළ කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවක් ඇතිවෙනවා. ඒ අනුව කටයුතු කරනකොට ධ්‍යාන ලබනකොට ඒ පුද්ගලයාට ඒක අයම්භිකවේ මග්ගෝ අයම් පටිපදා තත්රූපත්තියා සංවත්තති. ඒ අනුව එතන මහා බ්‍රහ්මත්වයට අර පත්වෙනවා. ඊළඟට මේ දිගටම බුදුහාමුදුරුව කියාගෙන යනවා මේ විදියට අර බ්‍රහ්මතල 21ක් තියෙනවා. ඒ පුද්ගලයෝ මේ විදියට සීල සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා සමන්නාගතෝ හෝති. ඒ අනුව ආබස්සරා දේවා දීගායුකා පරිත්තහ දේවා දීගායුකා ආබා දේවා ආභ පරිත්තාභ ආබස්සර මේ වගේ දේවතලවල අප්‍රමාණ ආවිෂ තියෙනවා. ඒක නිසා ඒ තැන්වල ඉපදෙන කැමැත්තක් ඇති වෙනවා. ඒ අනුව ඒ දීර්ඝායුෂ දේවතලවල උපදිනවා. ඊට පස්සේ සුභගින්නා අප්‍රමාණ සුභා සුභගින්නා පරිත්ත සුභා මේ වගේ මේ අර අරූපී රූපී අරූපී බ්‍රහ්මතලවල උපදින කැමැත්තක් ඇති වෙනවා. ඒ සඳහා සංකාර උප්පත්තිය සංකාරයක් උපදවා ගන්නවා. ඒ අනුව ඒ තැන්වල ඉපදෙනවා කියලා බුදුහාමුදුරුව කියනවා. එතකොට මේ මනුස්සයෙක් වෙලා ඉපදුනත් තිරිසනෙක් වෙලා ඉපදුනත් දෙවියෙක් වෙලා ඉපදුනත් රජ කෙනෙක් වෙලා ඉපදුනත් බමුණෙක් වෙලා ඉපදුනත් සිටු කෙනෙක් වෙලා ඉපදුනත් බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදුනත් අර රූපී හෝ අරූපී බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදුනත් මේ සංකාර උප්පත්තිය තමන්ගේ හිතේ සංකාරයක් උපත ලබන්න ඕන. ඒ සංකාරයේ උපත ලබන සංකාරය උපාදානය කරගන්න. ඒ උපාදානය කරගත්තාම තමයි ඒ පුද්ගලයා ඒ தത്വෙට අර පරම්මරණා කායස වේදා. මේ කය මේ මිය පරලෝ ගියාට පස්සේ ඒ තැනක ඒ ගතියක ඒ තලයක ඒ தത്വයකට පත් වෙන්නේ. ඉතින් එහෙම බුදුහාමුදුරුවෝ කියලා ඊගාවට කියනවා මේ යම්කිසි ශ්‍රාවකෙක් බුද්ධ ශ්‍රාවකෙක් මේ විදිහට කටයුතු කරනකොට පුණිජ පරම්භිකවේ බික්ඛු සද්ධාය සමන්නාගතෝ සීලේන සුතේන ඡාගේන පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති ආකාසානඤ්ඤායතන රූපා දේවා දීගායුකා චිරට්ටිටිකා සුඛ බහුලාති. මේ ආකාසානඤ්ඤායතනය පිළිබඳවත් අහන්න ලැබෙනවා. ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඊට පෙර කාලේ ඒ වගේ ආකාසානඤ්ඤායතනය පිළිබඳවත් අහන්න ලැබුණා. ඒ නිසා ආකාසානඤ්ඤායතනය පිළිබඳව සංකාර උපකානානයක් ඇති වෙනවා. සංකාර උත්පත්තියක් උපදිනවා. ඒ වගේම ඊගාවට සංකාර උපත්තියක් ලැබනවා විඥානඤ්ඤායතනය. ඊට පස්සේ ආකිඤ්ඤානඤ්ඤායතනය. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනය. අසඤ්ඤතල හතර. මේ අසඤ්ඤතල හතර පිළිබඳවත් යම් කිසි කෙනෙකුට මේ ආනිඤ්ඤාභි සංකාරයක් උපදින්න ඕන. එහෙම ආනිඤ්ඤාභි සංකාරයක් ඉපදුනහම ඒ පිළිබඳව තස්ස ඒවං හෝති ඒ පුද්ගලයා ඒක සුඛ බහුලයි කියලා
හිතනෝ. එක සැප තියෙනවා කියලා හිටන. එක නිවන්න කියලා එදා ඒ කාලේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර බොහෝ අය දැනගෙන හිටිය අහලා තිබුණේ මේක තියෙන කියලා තියෙනවා. තස්ස සුතං හෝති එක අහලා තියෙනවා. අදත් ඒ වගේ බොහෝ ආගම්වල බුද්ධාගමෙත් කියනවා මේ මනුස්ස සැපට වඩා ඒ වගේ මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සැප තියෙනවා කියලා. එහෙම මිනිස්සුන්ට කියා දෙනවා. ඒක ඇහුව මිනිස්සු ඒ පිළිබඳ සංකාර උප්පත්තියක් හිතේ ඇති වෙනවා, සංකාරයක් හිතේ උපදිනවා. ඒ අනුව ඒක ඒ තත්ත්වයටපත් වෙන්න, ඒ ධානයටපත් වෙන්න අර අරූපී ධානයකට අනාර්ය අරූපී ධානයකටපත් වෙන්න කටයුතු කරනවා. එතකොට අනාර්ය අරූපී ධාන හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආගිඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤා. මේ ආයතන හතරක්. මේ හතරම ආකාසානඤ්ඤා යතනය, විඤ්ඤාණඤ්ඤා යතනය, ආගිඤ්ඤාණඤ්ඤා යතනය, නේව සංඥා නාසඤ්ඤා. මේ අසඤ්ඤතල හතරෙත් උපත ලබන්නේ ඒ අනිඤ්ඤාපි සංකාරයක් යම් කිසි කෙනෙක් තුල ඇති වුණොත්. ඒ අනුව කටයුතු කළොත්. ඒ මිසක් මේකට යන්න බෑ. මේ විදියට දැන් බුදුහාමුදුරුව මේ අර රජකුලයට යන හැටිත් කිව්වා, බ්‍රාහ්මණ කුලයට යන හැටිත් කිව්වා, සිටුකුලයට යන හැටිත් කිව්වා. අර චාතුම් මහරජගේ තුසිතේ යාමිය ඒ දිව්‍ය ලෝකවලට කාම ලෝකවලට යන හැටිත් කිව්වා. රූපී බ්‍රහ්මතලවලට යන හැටිත් කිව්වා, අරූපී බ්‍රහ්මතලවලට යන හැටිත් කිව්වා, අසඤ්ඤතල හතරට යන හැටිත් වෙනම කිව්වා. මේ සූත්‍රේ මේක සංඛාර උප්පත්ති සූත්‍රේ. ඊළඟට බුදුහාමුදුරුව කියනවා අවසාන වශයෙන් පුඤ්ඤජ පරම්භික්ක වේ භික්ඛු සද්දාය සමන්නාගතෝ හෝති, සීලේන සමන්නාගතෝ හෝති, සුතේන සමන්නාගතෝ හෝති, ත්‍යාගේන සමන්නාගතෝ හෝති, පඤ්ඤාය සමන්නාගතෝ හෝති, තස්ස ඒවං හෝති අහෝ වතාහං ආසවානංකයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරය. බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුව යම් කිසි කෙනෙක් මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය, ඒ කියන්නේ නියම වශයෙන් නිවැරදි වශයෙන් අර රජ සැපත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධ, අර සිතු සැපත් බ්‍රහ්ම සැපත් දේව සැපත් සියලු දේ සියලු තැන මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් වඩලා ඒවට නොඇලී නොබැඳී නොගැටී නොඇලී නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කරන පුද්ගලයා ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. ඒ පුද්ගලයා අර සතර කමඨහන් නිවැරදිව වඩලා අර සංකාරයක් උපද්දවා ගන්නෑ. දැන් මේ මෙතෙක් අර කිව්ව මුල් හැම අවස්ථාවෙම අර අපායට යන්නේ, සතරපායට යන්නේ, දුගතියට යන්නේ සංකාර උපතකින් තමයි. ඒක අනිඤ්ඤාපි සංකාරය, මේ අපුඤ්ඤාපි සංකාරය. නමුත් බුදුහාමුදුරුව මේ සූත්‍රයේ අපුඤ්ඤාපි සංකාර ගැන කියලා නැහැ. කියලා තියෙන්නේ පුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර. ඒවත් පුද්ගලයෙක් තුළ සංකාරයක් හැටියට උපත ලබන්න ඕන. දැන් අද වෙනකොට දැන් මේ සූත්‍රයේ තියෙනවා ඒ අනික් 21 අවස්ථාවම මේ අසඤ්ඤ තත්ත්වයට පත් වෙන කම්ම අර අසඤ්ඤ තල හතරක්, බ්‍රහ්ම තල හතරක්, බ්‍රහ්ම තල රූපී බ්‍රහ්ම තල සිගානත්, දේව තල හයත්, මනුෂ්‍යයෙක් වෙලා රජකුලේ සිටුකුලේ බ්‍රාහ්මණ කුලයක ඉපදීමක් තියෙනවා. ඒවටත් සංකාර උපකාර. ඊට පස්සේ මනුෂ්‍යයෙක් වෙලා පුනිජ පරම්භික වේ වික්කු සද්දාය සමන්නාගතෝ සීල, අරගොල්ලන්ටත් අර සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා තියෙනවා. හැබැයි සංකාරයක් උපත ලබනවා. දැන් මේක අද පුදුම ආකාරයේ ලස්සන චිත්තයක් මැවෙනවා.
මිනිස්සුන්ගේ මේ නිවන වැැහුණේ කොතනීද කොහොමද. දැන් හොඳට කල්පනා කරල බලන්ඩ මේ සූත්‍රය දැන් මේ සූත්‍රයේ තියෙන මේ සංකාර උපති සූත්‍රයේ අද බණ කියන අද ඔය නිවන් දකින්නට මඟ නොදන්නා අය මේ සූත්‍රයේත් මේක බොහොම වැදගත් කොට සලකනවා. අර සද්ධා සීල සුත ජාග වඤ්ඤා ඔක්කොම තිබිලත් ඒ පුද්ගලයාට කල්පනා කරනවා දෙව් මිනිස් සැප කෙලවර. එහෙම නැත්නම් දෙව් සැප, බ්‍රහ්ම සැප, රජ සැප, සිටු සැප ලබලා ඊට පස්සේ නිවන් දකින කැමැත්තක් ඇති වෙනවා. මේක තමයි සියලු ආගම්වල ඉගැන්වීම. එතකොට නිවන වැහෙන්නේ මේ සූත්‍රයේ තියෙන ගැඹුරු යටි අදහස තමයි අර රජ කෙනෙක් වුණත්, සිටු කෙනෙක් වුණත්, බ්‍රාහ්මණයෙක් වුණත්, චාතුම් මහරාජිකේ උපදුනත්, තුසිතේ උපදුනත්, යාමේ උපදුනත්, අර අනිකුත් බ්‍රහ්මතලවල උපදුනත්, මහා බ්‍රහ්මයා වෙලා උපදුනත්, ආකාසානඤ්ඤායතන, ආගිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, නේම සංඥාන අසඤ්ඤායතන උපදුනත් ඒකට පදනම් වෙන්නේ සංකාර උප්පත්තිය. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් වුණාම ඒ පුද්ගලයා තුළ දැන් මේ අවසානම එකේ බුදුහාමුදුරුවෝ කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් අරහතුන් වහන්සේ එහෙම නැත්නම් මගපල් ලබන පුද්ගලයෙක් වෙන්න නම් ඒ පුද්ගලයා තුළ අර සංකාරයක් උපදින්නේ නැහැ. ඒ පුද්ගලයා තස්ස ඒවං හෝති අහෝ වතාහං ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් ditthේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකතා උපසම්පජ්ජ විහෙරෙති. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා නියම විදිහට නිවැරදි විදිහට සතර කමඨහන් වර්තමාන මොහොතේ කරන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කීයටවත් මේ නිවන් දකින්නට මඟපල් ලබන්නට කටයුතු කරන පුද්ගලයා තුල කිසිම අවස්ථාවක මේ රජ කෙනෙක් වෙන්න, සිටු කෙනෙක් වෙන්න, බ්‍රාහ්මණයෙක් වෙන්න, පෝසතෙක් වෙන්න, ඒ වගේම දෙවියෙක් වෙන්න, බ්‍රාහ්මණයෙක් වෙන්න, ඒ වගේම අසඤ්ඤතලයට යන්න අර සංකාරයක් උපදින්නේ නැහැ. හේතුව මොකද? සබ්බේ සංකාරා අනිච්චාති. සබ්බේ සංකාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. නමුත් මේ බුද්ධාගමේ මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගත්තේ නැති නිසා දැන් මෙතෙන්දී අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගන්න පුළුවන් විදිහට නෙමේ ආගමේ බුද්ධාගමේ බණ කියන්නේ, ධර්මයේ කියන්නේ, දේශනා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට අර මේ පැවැත්ම අනිත්‍යයි දුකයි අනාත්මයි, දෙව් සැප නිත්‍යයි සුඛයි ආත්මයි, රජ සැප නිත්‍යයි සුඛයි ආත්මයි. ඉතින් ඒක නිසා පුද්ගලයෙක් තුළ මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න බැරි විදිහට ධර්මය වෙනස් කළාම, විකෘති කළාම අර රජ සැප, සිතු සැප, බ්‍රහ්ම සැප, දෙව් සැප, බ්‍රහ්ම සැප, ඒ වගේම මේ කියන අනිකුත් මේ බුදුහාමුදුරුවෝ මේ සංකාර උප්පත්තියක් නිසා ලබන තල හැම එකක්ම ඔය අර හතර අපාය අර අනික් සියලු දෙයක්ම මෙතන නිත්‍යයි සුඛයි අත්තයි. සංකාරයක් උපදින්නේ ඒකයි. එතකොට දැන් මේක හොඳට තේරුම් ගන්න අපේ බුද්ධාගම ගැන ඔබ කල්පනා කළොත් මේ බුද්ධාගමේ තියෙන්නෙම මේ රජ සැප නිත්‍යයි සුඛයි අත්තයි, මේ සිටු සැප නිත්‍යයි සුඛයි අත්තයි, මේ දෙව් සැප නිත්‍යයි සුඛයි අත්තයි, මේ බ්‍රහ්ම සැප නිත්‍යයි සුඛයි අත්තයි. ඉතින් ඒක නිසා මේ ඒවා අයින් කරලා හරියන්නේ නැහැ. ඒවා ඉපදිලා ඊට පස්සේ දෙව් මිනිස් සැප කෙලවර කෙලවර නිවන් දකින ආකල්පයක්, සංකල්පයක්, සංකාර උප්පත්තියක් හැම කෙනෙක් තුළම. දැන් අර ඒකනේ ඔය දැන් කවුරු හරි ආමුදුර නමක් බණ කියලා මේ අවසානයේ කියන්නේ දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. ඒවත් ලබලා ඒවා පිළිබඳව කැමැත්තක් ආසාවක් තණ්හාවක් අර සංකාර උපතක් නිසා හිතේ ඇති වෙනවා. බුදුහාමුදුරුව මෙතෙන්දි පෙන්නලා දුන්නේ මේ මිනිසෙක් වෙලා ඉපදුණු මේ අවස්ථාවේ පමණයි
මේ අනිච්චන් දුක්කං විපරිනාම දම්මන් තේරුම් අරගන මේ දෙව් සැප හෝ රජ සැප හෝ සිදු සැප හෝ නැවත නැවත යළි යළිත් ලබන එකෙන් සිදුවෙන විනාශය දුකට පත්වන එක පෙන්නලා දුන්න. ඉතින් ඒක දුකක් බව විනාශයක් බව මේ පැවැත්ම දුක් පැවැත්ම දික්කරන බව කාටවක්කත්ම තේරුම් ගන්න බැරි විදිහටයි මේ ආගම සකස් වුණේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ සංකාර උප්පත්ති සූත්‍රයේ ලොකු ධර්මතාවයක් කිව්වා. හැබැයි මේකත් මේ ධර්මතාවයක් අදමන විට ආගමේ අය බුද්ධාගමේ හාමුදුරුවරු මේ සූත්‍රය කියලත් කියන්නේ අර දැන් මේකෙත් තියෙනවනේ සද්ධාය සමන්නාගතෝ සීලේන සමන්නාගතෝ සුතේන සමන්නාගතෝ චාගේන සමන්නාගතෝ පඤ්ඤාය සමන්නාගතෝ. ඒ අයගේ හැසිරීම යහපත්. සීලය තියෙනවා. සීලය තියෙනවා, චාග තියෙනවා, යම් ආකාරයක ප්‍රඥාවකුත් තියෙනවා. හැබැයි නිවනට දකින්න තරම් අර පඤ්ඤා විමුක්තියක් නැහැ. ඒ ආකාරයට ඒ වගේ සීල් රැකලා දැන් අද කරන්නේ මේකම තමයි. අද ප්‍රායෝගිකව බුද්ධාගමේ කරන්නේ මේකයි. බුද්ධාගමේ ඔය සිල්වත් හාමුදුරුවරු මේ කරන්නේ පින්කම් කර කර අර ඊගාවට කායස වේදා පරම්මරණ. මේ කය මිඳිලා ගිහිල්ලා මරණයට පත් වුණාට පස්සේ ඊගාව තැනක් හදාගන්න සංකාර උප්පත්තියක් සකස් කරගන්න එක. නමුත් බුදුහාමුදුරුව පැහැදිලිව මේ සූත්‍රයේ අවසාන ඡේදයේ කිව්වා එ කිසිම තැනක් අපිට නිවනට පටින්නේ නෑ. ඒක සංකාරයක් නිසා ඔය නැවට ඔබ උපත ලබනවා නම් කොහේ හරි රජ වෙලා හරි සිටු වෙලා හරි බ්‍රාහ්මණ වෙලා හරි බ්‍රහ්ම වෙලා හරි දේව වෙලා හරි මහා බ්‍රහ්මයා වෙලා හරි එවනනම් අසඤ්ඤ තලයකට යනවා නම් ඒකට හේතුවක් තියෙනවා. හේතුව ඔබ තුළ ඇති වෙන අර සංකාර උප්පත්තිය. ඔය සංකාර උප්පත්තියක් ඔබ තුළ ඇතිවෙන විදිහටමයි පුංචි කාලේ ඉඳම්ම දහම් පාසලේ ඉඳම්ම බුද්ධාගමේ ඔය ජාතක කතා කිය කියා ඔය සාහිත්‍ය කතා කිය කියා බණ කතා කිය කියා ඔය නොයෙකුත් ආකාරයට කියලා දෙන්න උගන්වන්න ඉගෙන ගන්න. එතකොට වෙන්නේ මොකද? අර සංකාර උප්පත්තියක් ලැබෙනවා. මේ මිනිසුන්ට වඩා සැප තියෙන තැන් දිව්‍ය ලෝකේ තියෙනවා කියන එකට කතා ඔය නොයෙකුත් කතා හදලා තියෙනවා. ඒවා බෞද්ධ සාහිත්‍යයේ මහායාන ආගමේ බහුලයි. ඒ වගේම බ්‍රහ්ම සැප තියෙනවා. දැන් පහරකාමුදුරුව ඉන්නද්දි පහරකාමුදුරුවත් මේ ආකාරයටම කිව්වා ඔය සද්ධා සති සද්ධා සීල සුසුචාග ඒ තියෙන්න ඕන. හැබැයි ඉලක්ක කළේ අර සංකාර උප්පත්තියක් මේ බ්‍රහ්මත්වයට පත්වෙන විදියට. ඒකත් මේ අඥානකම නොදන්නාකම. ඒක නිසා නිවන වැහුණා. ඒක නිසා ධ්‍යාන ලැබලා බ්‍රහ්මත්වයට පත්වෙන තැනට තමයි පාරකාමුදුරුව සියලු ධර්මය දේශනා කළේ කියා දුන්නේ. ඒ අනුව මිනිස්සු එතෙන්ට ගියා. ඒකත් සංකාර උප්පත්තියක්. හැබැයි මේ නිවන් මඟ මොකද මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං තේරුම් ගත්තේ නැහැ. අර බ්‍රහ්මත්වයේ නිත්‍ය සුඛාත්ථ කරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. අද බුද්ධාගමේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ සංකාර උප්පත්ති සූත්‍රයේ තියෙන ධර්මතාවය මේකේ තියෙන තියරි එක න්‍යාය ඉතාම පැහැදිලි. ඉතින් ඒක නිසා අද මිනිස්සු මේ බුද්ධාගමක් අදහන්නේ ඔය ඇඳුම් පිඳුම් යඳුම් පැටුම් කරන්නේ නොයෙකුත් පින්කම් කරන්නේ දන් දෙන්නේ මෙන්න මේ ආකාරයට අර කායස වේදා පරම්මරණ. තමන් කය බිඳිලා මරණයට පත් වෙනවා. මරණයට පත්වීමෙන් පස්සේ ඊගාව ඉපදෙන තැන හොඳ තැනක් කරගන්න තමයි ඔය පින්කම් කරන්නේ. ඔය භාවනා කරන්නේ. ඔය ඥාන ලබන්නේ. වෙන මොකටවත් නෙමෙයි. එතකොට අර සංකාර උපතක් සංකාර උප්පත්තියක් ලැබෙනවා. මේ සංකාර උප්පත්තිය ලැබුවාම ඒක නිසා තමන් ඊගාවට නිවන වැහෙනවා. තව තැනක උපදිනවා. හැබැයි උපදින තැන හොඳයි,
කාම ලෝකයක සුගති ලෝකයක උපදින්න. ඒ කාම ලෝකයක සුගති ලෝකයක උපදින තැනට තමා මේ මහායාන බුද්ධාගම සම්පූර්ණයෙන්ම සකස් කරලා නිර්මාණය කරලා හදලා ඉදිරිපත් කළේ. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමේ. නමුත් මේ සංකාර උප්පත්ති සූත්‍රයේ තියෙන බොහෝ තැන්වලට යෑමක් තමා ඔය මහායාන බුද්ධාගමේ කියලා තියෙනවා. නමුත් ඒක නිසා මේ සංකාර උපතක් ලබන නිසා තමන්ගේ නිවන තමන්ම වහගන්නා බව කවුරුවක්වත් කාටවත් කොහෙවත් කල්පනා කරන්න පුළුවන් විදියට පොත් ලියලත් නැහැ, ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ, කියලා දෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ මේ පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර මේ සූත්‍රයේ තියෙන දෙකයි. තුන්වෙනි එකකුත් තියෙනවා, ඒක අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කරන පුද්ගලයෙක් මේ සද්ධාය සමන්නාගතෝ, සීලේන සමන්නාගතෝ, සුතේන සමන්නාගතෝ, ජාගේන සමන්නාගතෝ, පඤ්ඤාය සමන්නාගතෝ නැහැ. ඒවා නැති පුද්ගලයා අර අපුඤ්ඤාභි සංකාර කරන්නේ. අපුඤ්ඤාභි සංකාර කරන පුද්ගලයාට මේ එක තැනකටවත් එන්න බෑ, හතර අපායට විතරයි යන්න පුළුවන්. නමුත් හතර අපාය ඇර ඔය තල 31 තුල අනිකුත් 27ම මෙතන තියෙනවා. ඒ විජාතටම යන්නත් සංකාරයක් මිනිස්සේ කැටියට ඉපදුණු ඔබේ හිතේ උපත ලබන්න ඕන. මේක මේ මිනිස්යන්ට කියපු සූත්‍රයක්. ඒකනේ පුනිත පරම්පරාවේ බික්කු කිව්වේ මේක තිරිසන් සත්තුන්ට හෝ භූතයන්ට පෙරේතයන්ට දෙවියන්ට කියපු සූත්‍රයක් නෙමේ, මේක මිනිස්යන්ට කියපු සූත්‍රයක්. එතකොට මිනිස්සෙකුට තමා මේක තේරුම් ගන්න පුළුවන්. මිනිස්සෙක් තමා සද්ධාය සමන්නාගතෝ, සීලය සමන්නාගතෝ, සුතේ සමන්නාගතෝ, ජාගේන සමන්නාගතෝ, පඤ්ඤාය සමන්නාගතෝ වෙන්න පුළුවන්. එතකොට මේ මිනිස්සෙක් වෙලා ඉපදුණු මේ අවස්ථාවෙත් ඔබ බලාපොරොත්තු වෙන්නේ, යමෙක් බලාපොරොත්තු වෙන්නේ තව තවත් රජ සැප විඳින්න, බ්‍රාහ්මණ සැප විඳින්න, සිටු සැප විඳින්න, දෙව් සැප විඳින්න, බ්‍රහ්ම සැප විඳින්න, අසඤ්ඤතලවල තියෙන සැප විඳින්න නම් ඒ සඳහාත් තමන්ගේ හිතේ සංකාරයක් උපත ලබන්න ඕන, සංකාර උප්පත්තියක් ලබන්න ඕන. ඒ සංකාරයක් උපත ලබන එක ඔබට මේ ඔබ උගත් දෙයි, ඔබ ඉගෙන ගත්ත දෙයි, ඔබට ඉගැන්වූ දෙයි, ඔය දහම් පාසල්වල, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ පන්සල්වල, ටොයෙක් විශ්වවිද්‍යාලවල ඔබට උගන්නන්නේ ඔන්නවා. අදට වඩා හෙට සැප හදාගන්න තන. ඒ සැප හදාගන්නකොට ඔබ තුළ සංකාර උප්පත්තියක් නිර්මාණය වෙනවා, බිහි වෙනවා, සකස් වෙනවා. ඒ අනුව ඔබ දන්නේම නැතුව ඔබ නිවන වහගෙන අර ඊට වඩා අදට වඩා හොඳ තැනක් හෙට හදාගන්න, සකස් කරගන්න කටයුතු කරන තත්ත්වයට පත් වෙනවා. මේ නිසා ඔබේ නිවන ඔබම වහගන්නවා. ඉතින් මේ මාධ්‍ය මේ ත්‍රිපිටකයේ මේ මජ්ක්‍ධිම නිකායේ මේ උපරිපන්නාසකයේ මෙතන මේ සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ සූත්‍ර ගණනාවෙම දැන් මේ සූත්‍රයට පෙර තමා අර මහා චත්තාරීසක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම අච්චරි අභූත සූත්‍රය තමා ඊගාවට දේශනා කරලා තියෙන්නේ. මේ සූත්‍ර හැම එකකම මේ වග්ගය අනුපද වග්ගය, මේ අනුපද වග්ගයේ සූත්‍ර හැම එකකම දේශනා කරලා තියෙන්නේ මේ මිනිස්සේ කැටියට උපත ලැබූ ඔබ මේ උගත්කමෙන්, ඉගෙනගමින්, ග්‍රන්ථ ධූරයේ පිරීමෙන් ඔබ තුළ ඇතිවෙන මේ සංකාර උප්පත්තිය. සංකාරයක් උපත ලබනවා. ඒක තමයි දැන් පොඩි කාලේ ඉඳන් උගන්වලා තියෙන්නේ මේ මිනිහෙක් වෙලත් අදට වඩා හෙට හොඳ තත්ත්වයකට පත් වෙන්න ඕන කියලා. අදට වඩා හොඳ සැප ලබන්න. ඒකනේ මේ
අර හැම තැනකම දීර්ඝායුෂ තියෙන මිනිස්සුන්ට වඩා දිව්‍ය ලෝකවල. දැන් ඔය බෞද්ධ සාහිත්‍යය බලන්නකෝ, අටුවා ටීකා මධ්‍යකාලීනව ලියපු තැන්වල අනාගත බුද්ධ වංශ දේශනාව, අනාගත වංශ දේශනාව, තව නොයෙකුත් පොත්වල තියෙන්නේ මේ මිනිස්සුන්ට වඩා කොච්චරනම් දීර්ඝායුෂ තියෙනවද දෙවියන්ට, බ්‍රහ්මයන්ට කොච්චර සැප තියෙනවද, කොච්චරනම් මෙහෙම මෙහෙම සැපවිඳිනවද, මේ වගේ දේවල් ඔවා ඔක්කෝම මිනිසුන්ට කියලා උගන්නල හදලා තියෙනවා. ඒ හදලා තියෙන නිසා මිනිසුන්ගේ හිටේ, මනුෂයන්ගේ හිටේ මේ නිවන ගැන හිතන්න ඉඩක් නෑ. නිවන ගැන මහා අනාථ අසරණ තත්ත්වයකට පත්වීමක්, එහෙම නැත්නම් සැප නැති තැනක් කියලා උගන්නලා තියෙනවා. ඒ අනුව හැම මිනිහෙක්ම අදට වඩා හෙට සැප තියෙන තැනකට යන්න අර සංකාර උප්පත්තියක් හිටේ උපද්දව ගන්න. ඒක කරලා තියෙන්නේ මේ අධ්‍යාපනය. එහෙම නැත්නම් මේ ආගමේ තියෙන සාහිත්‍යයේ, බෞද්ධ සාහිත්‍යයේ තියෙන, බුද්ධ ආගමේ තියෙන, මහායාන ආගමේ තියෙන සියලු තැන්වල කියන්නේ මේ දේව් සැප වටිනවා කියලා. රජ සැප, සිටු සැප වටිනවා. ඒ වගේම බ්‍රහ්ම සැප වටිනවා. මිනිස් සැපට වඩා හොඳයි. ඉතින් ඒක නිසා හැම මිනිහෙක්ගේම හිතේ මේක මුල් බැහැලා තියෙනවා. මේ මනුස්සයා නම් මහ දුක් විඳින මිනිහෙක්, ඒකින්ද දුකම තමා තියෙන්නේ. ඒ නිසා දෙව් සැප ලබන්න අපි පින්කම් කරන්න ඕන. රජ සැප ලබන්න රජ කෙනෙක් වෙන්න අපි පින්කම් කරන්න ඕන. බ්‍රහ්ම තත්ත්වයට පත් වෙන්න අපි පින්කම් කරන්න ඕන. ඉතින් ඒක නිසා මේ අද මුළු සමාජයම පින්කම් කරනවා. කොටසක් පින්කම් කරන මිනිස්සු පින්කම් කරන්නේ මෙන්න මේ චේතනාව ඇතුව සංකාර උප්පත්තියක් ලබා ගන්න. එතකොට ඒ සංකාරයක් උපත ලැබනවා දේවත්වයටපත් වෙන්න, රජ වෙන්න, සිටු වෙන්න, බ්‍රහ්ම වෙන්න, පෝසත් වෙන්න, බලවත් වෙන්න, නිලවත් වෙන්න, මේ ජීවිත කාලයේ හෝ ඉම් අර පරම්මරණා කායස බීඩ. ඒ කොහේ වුණත් සංකාර උපතක් ලැබුවොත් ඒ පුද්ගලයාගේ නිවන වැහෙනවා. ඒ තේරුම් ගත්ත පුද්ගලයෙක් සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. තේරුම් ගත්ත පුද්ගලයෙක් මෙන්න අර නිච්ච කරගන්නේ, සුඛ කරගන්නේ, අත්ත කරගන්නේ, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න. එතකොට බුද්ධ ශ්‍රාවකයෙක් නම් වෙන මොනවා කළත් නොකළත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. යථා පරිදි, යථා විපස්සනා ඥානෙන් යථා පරිදි දැනගන්න ඕන මේ පැවැත්ම තුළ නිච්චසේ සුඛසේ අත්තසේ. අර හැම සංඛාර උප්පත්තියක් ලබන මිනිහෙක් කෙරෙහිම අර රජ සැප නිච්ච වෙලා, සිටු සැප නිච්ච වෙලා, දෙව් සැප නිච්ච වෙලා, චාතුම් මහරාජගේ තුසිතේ යාමේ මේවා නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න. බ්‍රහ්ම සැප නිච්ච වෙලා, සුඛ වෙලා, අත් වෙලා. ඒක නිසා සංකාරයක් උපත ලබනවා, බැඳීමක් උපාදානයක් ඇති වෙනවා. ඒ තත්ත්වයට උපාදානය කරගෙන හිටියේ ඒ තත්ත්වයට තමන්ම පත් වෙනවා. ඒක තමයි ඒවම් මග්ගෝ, ඒවම් මේකේ පැහැදිලිව තියෙනවා. ඒක තමයි මාර්ගය, ඒක තමයි පාර, ඒක තමයි පිළිවෙත. එතකොට මේ පුද්ගලයෙක් මේ ඉගෙනගත්ත දෙයින් තමයි, උගත් දෙයින් තමයි මේ පාර හදාගන්නේ, සංකාර හදාගන්නේ. නමුත් මේක තේරුම් ගත්තාම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඉගෙනගෙන විතරක් හරියන්නේ නැහැ. ඥානතෝ පස්සතෝ, පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං දැනගෙන නිච්ච සුඛාත්ත පසක් කොට දැක ගන්න ඕන. මේ නිච්ච සුඛාත්ත තමයි මේ පැවැත්මට හේතුව කියන එක. මේ සංකාරයක් උපදින්නට හේතුව මේ නිච්ච සුඛාත්ත. මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියන තිලක්කණය තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට අර පුඤ්ඤාභි සංකාර නිච්චයි, අර අනිඤ්ඤාභි සංකාර නිච්චයි, අර අපුඤ්ඤාභි සංකාරත් නිච්ච වෙනවා. ඉතින් ඒක නිසා පැවැත්ම තුළ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට හෝ දෙවියෙක් හැටියට, රජ කෙනෙක් හැටියට හෝ බ්‍රහ්මයෙක් හැටියට හෝ, එක්වර අසඤ්ඤතලාතර තුළ හෝ
ඒ පුද්ගලයා නැවත උපත ලබනවා හේතුව සංකාර උපතක් ඒ පුද්ගලයා තුළ ලැබූ නිසා. එතකොට මේ සූත්‍රය ඉතාමත්ම වැදගත් නිවන වැහෙන ආකාරය මේ පැවැත්ම තුළ මේ අපුඤ්ඤාභි සංකාර මේ සූත්‍රයේ නෑ. නමුත් මේ පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර දෙකම මේ සූත්‍රයේ තුළ ඉතා පැහැදිලිව වෙන් කළා එකින් එක විග්‍රහ කරලා තියෙනවා. මේ කාම ලෝකවල දිව්‍ය ලෝකවල උපදින්න හේතුවත් මේ රජ වෙලා සිටු වෙලා බ්‍රාහ්මණ වෙලා ඉපදෙන්න හේතුවත් උගතුන් වෙලා ඉපදෙන්න හේතුවත් පොසතුන් වෙලා ඉපදින්න හේතුවත් මේක මේ සංකාර උපතක් තියෙන නිසා අසඤ්ඤ තලයට යන්නේ සංකාර උපතක් මුල් වෙලා නිදාන වෙලා. ඉතින් ඒක නිසා නිවන් දකින්න නම් මේ සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ නිසුද්ධියා සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ නිසුද්ධියා යථා පරිදි තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා සියලුම මිනිස්සයෝ මේ පැවැත්ම තුළ අතරමං වෙන්නේ අනාථ වෙන්නේ නැවත නැවත උපදින්නේ මේ තමන්ගේ හිතේ උපදුන වැරදි සංකාරයක් උපාදානය කරගෙන සංකාරයක් උපත ලැබලා සංකාරයක් උපත නොලබා පැවැත්ම තුළ කොහෙවත් උපතක් ලබන්න බෑ. සංකාරය තමයි උපත ලබන්නේ. ඒක නිසා සංකාරයක් උපදින කොටම ආර්ය ශ්‍රාවකයා දන්නවා ඒකෙන් වෙනස් වෙන 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 අර අනුසය උපදිනකොටම අනුසය න අනුසය ටිකලා නම් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං නිවැරදිව වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග තේරුම් අරගෙන බුද්ධානුස්සති මරණානුස්සති අතර කමඨාන් කළා නම් ඒ පුද්ගලයා ආසවානංකයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ditthēva dhammē sayaṁ abhiññā sacchikattā upasampajjo vihare. ඒ පුද්ගලයා මේ ජීවිත කාලය තුළම කොයි වෙලාවේ හෝ මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මයන් යථා පරිදි තේරුම් ගත්ත පුද්ගලයා ඒ පුද්ගලයා තුළ සංකාර උපතක් ලබන්නේ නැහැ. සංකාර උපතක් ලබන්නේ නැහැ හැම අවස්ථාවකම මේ පුද්ගලයා තිලක්කණේ මෙනෙහි කළා හතර කමඨාන් නිවැරදිව වැඩුවොත් ඒ පුද්ගලයා තුළ නැවත සංකාර උප්පත්තියක් ලබන්නේ නැහැ. එතකොට මේ සංකාර උප්පත්තියක් ලබන්නේ වෙන කොහේවත් නෙමෙයි. පුද්ගලයෙකුගේ, සත්වයෙකුගේ, මිනිසෙකුගේ හිතේ. මිනිසෙකුට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ සංකාර උපතක් ලැබුණොත් විතරක් ඒක උපත ලබන්නේ හිතේ. සංකාර උප්පත්තියක් ලැබුණොත් කොහේ හෝ හොඳ තැනක හෝ කාම ලෝකෙක හෝ සුගති ලෝකෙක දිව්‍ය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙක හරි උපදිනවා. නමුත් හැම සංකාරයක්ම මේ නිච්චසේ සුඛසේ අත්තසේ නොගෙන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මංසේ තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත මරලා දාලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග තේරුම් අරගෙන ඒ අනුව උපාදානයෙන් මිදී නිදහස් වුණා නම් ඒ පුද්ගලයාට මේ ජීවිත කාලය තුළදීම මඟපල් ලබන්න නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුව මේ සූත්‍ර ධර්ම වල. දැන් මේ සූත්‍ර ධර්මය දැන් ආගමික නායකයෙක් හෝ ආගමේ කවුරු හරි කිව්වොත් එහෙම මේකේ බොහොම අනිත් පැත්තක් තමයි තේරුම් ගන්න. මේ බුදුහාමුදුරුව කියලා තියෙන අර රජ සැප විඳින්න, චිතු සැප විඳින්න, බ්‍රහ්ම සැප විඳින්න, දේව සැප විඳින්න පුළුවන් මාර්ගයක් තියෙනවා කියලා. එහෙම තමයි අද විග්‍රහ කරන්න හිතන්නේ තේරුම් ගන්න. මේ බුදුහාමුදුරුව කියලා තියෙන මේ මිනිහෙක් හැටියට මේ විදිහට රජ සැප, චිතු සැප ලබන එක හොඳයි, දේව සැප, බ්‍රහ්ම සැප ලබන එක හොඳයි, නිවන් දකින්න එක කෙලවරට දාන එක හොඳයි කියලා. ඒ වගේ අදහසක් කියන්න තමයි මේක පරිවර්තකයක් මේ ත්‍රිපිටකයේ මේ සූත්‍රයේම පරිවර්තනයේ ඒ වගේ අදහසක් දෙන්න තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මොකද ඒක ආගමට ගැළපෙන විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ. නමුත් බුද්ධ දේශනාවේ මේ පෙන්වලා දුන්නේ මේ සංකාර මේ උපතක් ලැබලා සංකාර උපත්තියක් ලැබීම නිසා තමයි මේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නේ. ඔය කොහේ පැවතුණත්
කොහේ ඉපදුනත් රජ වෙලා සිටු වෙලා බ්‍රම් දෙව් වෙලා බ්‍රහ්ම වෙලා ජාතුම් මහරාජගේ හෝ සාම්පති බ්‍රහ්මයා වෙලා ඉපදුනත් සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉපදුනත් මොන විශ්වකර්මයක වෙලා ඉපදුනත් මේ පැවැත්ම තුළ සංකාර උප්පත්තියක් නිසයි උපත ලබන්නේ. ඒ පුද්ගලයාට දුකයි උරුම වෙන්නේ, ඒ පුද්ගලයා අනාත වෙනවා, ඒ පුද්ගලයාගේ නිවනයි වැහෙන්නේ කියන එක මේ සූත්‍රයේ ඉතාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා. අවසානම ඡේදයේ මේක තියෙනවා ඡේද 20 ගණනක්. අර අනික් හැම තලයකටම හතර අපාය පිළිබඳව නෑ, අනික් සියලු තැන් පිළිබඳව තියෙනවා. ඒ සියලු තැන් හොඳයි කියලා එක්ක පුඤ්ඤාභි සංකාර, එක්ක අනිඤ්ඤාභි සංකාර නිසා ඊගාවට නිවන තියෙනවා. මේ සූත්‍රයේ නිවන මතු කරලා පෙන්නන්නයි බුදුහාමුදුරුවෝ මේ අනික් සියලු තැන් නිච්චසේ සුඛසේ අත්තසේ නොගෙන කටයුතු කරන්න කිව්වේ. ඉතින් ඒක නිසා මෙතන මේ සූත්‍රයේ නිවනක් තියෙනවා. හැබැයි බොහොම අවසාන වශයෙන් එක ඡේදයකින් විතරයි නිවන තියෙන්නේ. අනික් සියලු ඡේදවල තියෙන්නේ මේ පැවැත්ම තුළ මිනිස්සු සංකාර උප්පත්තියක් නිසා මිනිස්සු අනාථ වෙලා අසරණ වෙලා දහම නොදැන කටයුතු කර. අද මේ සංකාර උප්පත්ති සූත්‍රය ගත්තොත් එහෙම අද මේ බුද්ධාගමයේ කරන සියලු වින්කම් වලට සියලු ඥානව ලබන මාර්ගයට හොඳ පැහැදිලි පින්තූරයක් සකස් කරගන්න පුළුවන්. කොයිතරම් මිනිස්සු ධර්මයේ නොදැන මේ තේරුමක් නැතුව මේ ආගමක් අදාලා මේ බැඳලා බුද්දලා යදලා පතලා මේ වගේ සංකාර උප්පත්තියක් උපද්දවා ගන්නවාද කියන එක. බඳින පුදන යදින පතන හැම අවස්ථාවකම කෙනෙකුට ඒ පුද්ගලයාගේ හිතේ සීලයක් ත්‍යාගයක් තියෙන්න පුළුවන් ප්‍රඥාවකුත් යම් ආකාරයක. හැබැයි සංකාරයක් උපත ලබනවා. සංකාරයක් උපත ලැබුවාම ඒ පුද්ගලයා පැවැත්ම තුළ අනාථ වෙනවා, අතරමං වෙනවා. ඒ තමන් බලාපොරොත්තු වන දේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒ අනුව අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගන්න බැරුව නිවන වහගන්නවා. තමන්ගේම නිවන තමන්ම වහගන්න ආකාරය තමා මේ සූත්‍රයේ, මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කියපු තුනෙන් දෙකක් පිළිබඳව තමා මේ සූත්‍රයේ ඉතා පැහැදිලිව පිළිසිදුව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේක ගැන තවදුරටත් ඔබ කල්පනා කරලා බලන්න වටිනවා. ආගමේ තියෙන්නේ මොකද්ද? මේ ධර්මයේ තියෙන්නේ ඊට ආත්මසින්ම වෙනස් එකක් බව. යම් කිසි කෙනෙක් අර දෙව් මිනිස්සප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට නිවන් දකින්නට මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට කල්පනා කරනවනම් මේකට ඒකත් සංකාර උප්පත්තියක්. ඒකත් සංකාර උප්පත්තියක්. ඒ සංකාර උප්පත්තියම තමයි තමන්ගේ නිවන ප්‍රමාද වෙන්න, නිවන බැහැන්න, නිවනට මඟ වැහෙන කාරණයකට හේතු වෙන්නේ. ඒ වගේම දැන් ඔය අපේ බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් භාගිත භාගයක්ම බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ මේ දේව සැප වර්ණනා කළා, බ්‍රහ්ම සැප වර්ණනා කළා, රජ සැප වර්ණනා කළා. මේ වර්ණනා කිරීම නිසා අර මේ මිනිස් සැප, මිනිසෙක් ලබන දුක දැකලා දේව සැප වර්ණනා කිරීම නිසා දිව්‍ය ලෝකවල දුකක් නැහැ. ඒ නිසා මිනිස්සු අර සංකාර උප්පත්තියක් ලබා ගන්නවා මේ මිනිස් ලෝකයට වඩා දිව්‍ය ලෝකෙ හොඳයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කිසි දවසක දිව්‍ය ලෝකේ වර්ණනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවල කිව්වේ මේ දිව්‍ය ලෝකේ ඉන්න අයත් බලාපොරොත්තු වෙන්නේ මිනිසෙක් වෙලා ඉපදෙන්න. මිනිස් ලෝකෙ තමයි මිනිස්සුන්ට පටිලාභෝ තමයි පරම දුර්ලභෝ. මේ සියලු කරුණු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සංකාර පිළිබඳව, මේ සංකාර උපේක්ඛා ඥාණයෙන් කටයුතු කරන්න, මේ සංකාර වල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ මිනිසෙකුට. ඉතින් ඒක නිසා මේ මිනිසෙක් වෙලා ඉපදුන අවස්ථාවත් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ සංකාර උප්පත්තියක් ලබන්නේ තමන්ගේ හිතේ. ඒකෙන් තමන්ටයි මේ දුක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ නිවන වැයෙන්නේ කියන එක ඒ අනුව කටයුතු කරන්නට ඔබ සියලු දෙනාටම මේ ධර්මයේ මේ සූත්‍රයේ උපකාර වේවා.